කඩල යන නැමෙට ගැන්න ධාන්‍ය වර්ග කිහිපයක් තිබේ. අප රට වහරවන අයුරු කොණ්ඩ කඩල හා බෝල කඩලයි ප්‍රධාන වර්ග දෙකකි. චනක යන සංස්කෘතික නමින් හැඳින්වෙන්නේ කොණ්ඩ කඩලයි. බෝල කඩල යනු චනක පවුලට අයත් නැති අමු කාලයේ කොළපාට ඇට ඇති වර්ගයයි. කොණ්ඩ කඩල ධාන්‍ය එක් වර්ගයක් වුවද ඒවායේ වයස අනුව හා කෑමට යොදා ගන්නා ක්‍රම අනුගුණ වෙනස් වේ. කඩල මේරූ පසු ඒ මේරූ කරල් කඩාගත් ඉක් විදිව ලපටි කරල් සහිත ගස උදුරා ඉවතලෑම සාමාන්‍ය සිරිතයි. එහෙත් ලපටි කරල් සහිත ගස් පොඩි පොඩි මිටිබඳ විකිණීමට තිබේ. ඒවා ඇති ලපටි ඇට බොහෝ දින අමුයින් කැමට ගණිතයි. මේ ලපටි අමු ඇටවල ගුණය මෙරු ඇටවල ගුණයට වෙනස්ය. ලපටි අමු කඩල සීත ගුණ සහිතයි. තද උණුසුමේ වැඩ කරන බලවත් වෙහෙසටපත් ඇති කලෙහි අමු කඩල කැවිට ඒවා ඇති දියර ගතිය නිසා පිපාසය සංසිඳන අතර වෙහෙසට දුරවේ. ආශ්මරි රෝග වලක්වයි. මේ මෙසේ කී නමුත් මේ ලපටි අමු කඩල අපරට දකින්නට නොලැබේ. කඩල ගුණ වශයෙන් බලන විට සීතලයි. ශරීරයේ වියලන ගති සහිතයි. සෙම් රෝග පිත් රෝග හා ලේ කෝප ගති නැසයි. මේ ගුණ ලැබෙන්නේ එක්ක අමුෙන් කැවිටය නැතොත් තම්බගත් වතුර වී විටය. අම කඩල ඇට කීපයක් එනම් මේ සැහැඳි දෙකක් පමණ රාජවිකාරී සෝදා වතුර කෝප්පයක දමා තබා පසුදා උදේ අම කඩල ඇට දෙකක වතුර ටික බීමෙන් ශරීරයට ශක්තිය දැනේ. ව්‍යායාම් කරන අයට හතිය අඩු කිරීමට හොඳ බේතකි. කඩලවල පවත්නා ගොරෝසු ගතිය නිසා එනම් තෙල් ගතියක් නැති නිසා වාත කෝප කිරීමට ඉඩ තිබේ. පිටි ගතිය බහුල නිසා හා රූක්ෂ ගතිය නිසා මෙති කඩල වැඩි ප්‍රමාණයක් කැවොත් බඩ පිපීම ඇති වේ. කබලේ බෙදගත් විට ලැබෙන ගුණයට වෙනස් ගුණයක් තම්බාගත් විට ලැබේ. රූක්ෂ ගතිය හා වාත කෝපකන ගතිය නිසා සමහර කඩල තම්බා තෙලෙන් තෙම්පරාදු කර ගනිති. එසේම් පොල් සමග කති. එවිට වාත කෝපකන ගතිය නැතිවේ. සෙම් පීඩා බහුලව උග්‍රේ සෙම් බැඳි හර වෙනස්ව ඇති විට හා වියලි කැස ඇති විට කඩල කැමෙන් උගුරේ කරදර ගතිය මගහැරියයි. ශරීරයට අහිතකර නොයෙක් ලෙඩ ඉපදවීමට මුල් වන මස් කැමට මිනිසුන් පෙළමෙන්නේ ශරීරයේ වැඩිමිට අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීමටයි. මස් කැමෙන් ශරීරයේ ප්‍රෝටීන ලැබෙන බව ඇත්තකි. එහෙත් ඒ සමග වෙනත් ලෙඩද ඇතිවේ. මේ බාහිර රෝග හේතු ඇති නොවි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීමට කඩල පරිප්පු මුංගට කැම මැනවි. දිනපතා කඩල තම්බා කැම රුචිකාරක නොවේ. ඒවා විවිධ සංස්කරණවලට යොදා කැමට ගත හැකිය. කඩල පරිප්පු ඉතා හොඳ පෝෂදායී කැමකි. අප කන විදියට පොල් කිරි යොදා සකස් කරගත් පසු කඩලවල ඇති වාත කෝප කරන ගතියද නැතිවේ. බෝල කඩලවල ගුණයද බොහෝ සෙයින් කොණ්ඩ කඩල ගුණයට සමානයි. ඒවායේ ගුණද සකස් කිරීමේ ක්‍රම අනුව වෙනස් වේ. කොළපාට ඇට අමු කාලයේ තම්බා කැමෙන් ශරීරයට අවශ්‍ය ජීව ධාතුද ප්‍රමාණවත්ව ලැබේ. එක් එක් ක්‍රමයට වෙනස් කර තනාගත් විට අරුචියක් නැතිව කැමට ගත හැකි පෝෂදායී ධාන්‍යකේ.